बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि बार खा रहा थे
භාවනී. ඒ වගේම 2020 වසරේ අපිට වස්වසන්න කියලා දැන් ආරාධනාවක් ලැබුණා. ඒ පවුල්වල කාරුණික පින්නතුනි ඒ දූ දරුවනි. ඒ වගේම අපේ විහාරස්ථානයේ දායක පින්නතුනි. අද ශ්‍රී ලංකාරාම ඉතිහාසයට තවත් එක් වැදගත් දවසක් හැටියට අපි සිහිපත් කරන්නට අවශ්‍ය වෙනවා. 2020 වසරේ වස්සීලේ සමාදන් වන්න කියලා භික්ෂුන් වහන්සේලාට අද දවසේ ආරාධනා කරන්නට යෙදුණා. මම හිතනවා පන්සල් ඉතිහාසයේ නායක හාමුදුරුවෝ නැතිව වස් ආරාධනාවක් කරපු පළවෙනි අවස්ථාව මේ හැටියටයි අපේ දැනීම හැටියට අපි සඳහන් කරන්නේ. ඒ වගේම 21 වෙනි වස් ආරාධනාව කියා අපි හිතනවා. ඉතින් මම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ මොකද්ද මේ වස් ආරාධනාව කොහොමද මේක වුණේ මේ ඉතිහාසය කොහොමද වුණේ කියන එක පිළිබඳව කෙටි අනුශාසනාවක් කරලා මේ පින්නතුන් දැනුවත් කිරීම සඳහා අපි දන්නවා කිස්තු පූර්ව 5 වෙනි සියවසේ භාරතයේ මේ ලෝකේ පහළ වුණ අසහාය දාර්ශනිකයාණන් වහන්සේ තමා භාග්‍යවතුන් වහන්සේ හැටියට අපි සාකලගෙන අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා විප්ලවයක් මානසික විප්ලවයක් ඇති වුණ කාල පරිච්ඡේදයකයි උන්වහන්සේ පාල වුණේ. එකට හේතුව මුළු භාරතීයම නොඑක් දර්ශනයන් වලින් දාර්ශන චින්තන වලින් මිනිසුන්ගේ මනසවල් වෙලිලා කටයුතු කරපු කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම අපි දන්නවා සක්සාතුරුවරු ඔවුන්ගේ දර්ශනය මිනිස්සු පිළිඅරගෙන ඒ සක්සාතුරුන් ඒ පසුපස ගමන් කරමින් ඒ ශ්‍රාවකයෝ හැටියට මනස ඒ දාර්ශනිකයන් 6 දෙනාට එකතු වෙලා ඒ මිනිස්සු කටයුතු කරපු කාල පරිච්ඡේදයකයි එවකට තිබුණේ. අන්න එවැනි කාල පරිච්ඡේදයකයි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. උන්වහන්සේගේ පහළ වීමත් සමග පුරුපාත්‍යම චින්තනීය විප්ලවයක් ආරම්භ වුණ කියන එක අපි සඳහන් කරන්නට ඕනේ. චින්තනීය විප්ලවයක ප්‍රතිඵලයක් හැටියට බුද්ධත්වයේ ලැබුණා. චින්තනීය විප්ලවයක් ඒ තුල සමාජය තුල පැතිරෙන්න පටන් ගත්තා. මේ පින්නතුන් ධර්මම භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පළමුවම ධර්ම දූත කණ්ඩායම පිටත් කරලා යවන්න ඒක රාශි කරා 61 නමක් බුදුන් වහන්සේ සමග ඒ 61 නමටම දේශනා කරන්නට යෙදුනේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අර්ථාහිතාය ලෝකානුකම්පාය. මොකද්ද මේ දේශනා කරේ? මහණෙනි චරත භික්ඛවේ චාරිකං ඔබ හැසිරෙන්න චාරිකාවේ ගමන් කරන්න. එක මග නොයන්න. මිනිසුන් ළඟට යන්න. ගෙහින් මාගේ මේ චින්තනීය විප්ලවය මිනිසුන්ගේ මනසට ඇතුල් කරන්න. ඇතුල් වීම තුළ මිනිසුන්ට සාන්ත වූ නිවන් පදය නිවන අවබෝධ කරලා දෙන්න කියන මේ උතුම් කාරණයයි බුදුන් වහන්සේ එදායේ පළවෙනි ධර්ම දූත කණ්ඩායම පිටත් කරලා යවනකොට උන්වහන්සේ අනුදැන වදාරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ චින්තනීය විප්ලවය ඇතිවෙලා අපේ භික්ෂුන් වහන්සේලා
ගම් නියංගම් හෙල් වෙල්වල් සිසාරා උන්වහන්සේලාගේ මේ චාරිකාවන් ආරම්භ කරලා ඒ මානසික විප්ලවය මිනිසුන් අතරට බෙදා හරින්නට සූදානම් වෙලා ක්‍රියාත්මක වුණා. ඔය අතරේ සත්සාත්‍රුන්ගේ පිරිස අපි දන්නවා අජිතගේත කම්බල, දිගණ්ඨනාත පුත්ත, සංජය බෙල්ලට්ටි පුත්ත ආදී මහා දාර්ශනිකයෝ. එහෙනම් මේ නිකං පුජ්‍යලයෝ නෙමෙයි මහා දාර්ශනිකයෝ හැටියට අය කටයුතු කරේ. නිකම්ම නිකං පුජ්‍යලයෝ නෙමෙයි. ඉතින් ඒ වෙනකොට ඒ දාර්ශනිකයන්ගේ ආගමික මූල ධර්මයක් හැටියට වෙලා තිබුණා දහස් ගණනක් සත්වයන්ගේ බෙලි කපලා පුද පූජා පවත්වලා යාග භෝග හෝම කරලා ඒ චාරිත්‍ර හිංසාව මූලික කරගෙනයි සිද්ධ කරේ. හිංසාවට විරුද්ධව තව පිරිසක් ගොඩනැගුණා. ඒ අවිහිංසාවාදීව. අවිහිංසාවාදීව ගොඩනැගුණු පිරිසෙන් එක්කෙනෙක් තමයි නිගණ්ඨනාත පුත්ත. අපි කියනවා ජෛන මහා වීරයා කියලා. ඉතින් ඒ නිගණ්ඨනාත පුත්ත අවිහිංසාවේ පරමාදර්ශී චරිත හැටියටයි ඒ මිනිසුන් පිළිගත්තේ. නිගණ්ඨනාත පුත්ත පරම අවිහිංසාව. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මේ සාකවලටත් ගස්වලටත් ඒකීන්ද්‍රීය ප්‍රාණයක් තියෙනවා කියලා පිළිගන්න දෙයතුන. එවාගෙම මේ පුංචි සතෙක් මරුනොත් මහා පාපයක් වෙනවා කියලා පිළිගන්නට යෙදුනා. මෙන්න මේ විදිහට ඒ නිගණ්ඨනාත පුත්ත පරම අවිහිංසාවට විරුද්ධව ගොඩ නැකුණා මිනිසුන්ගේ හිත් අවුස්සලා කටයුතු කරන්නට යෙදුනා නිගණ්ඨනාතගේ පුත්තගේ පිරිස. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිස ඔය වෙනකොට නගම් නියම්ගම් සිසාර කඳු හෙල් වෙල කුඹුරු හැමතැනම ඇවිදමින් උන්වහන්සේලාට ඕන වුණේ බුදුන් වහන්සේගේ පණිවිඩය මිනිසුන්ට ඉක්මනින් යවන්න මිනිසුන්ගේ හදවත්වලට හිතට ඉක්මනින් යවන්න. භික්ෂුන් වහන්සේලාත් ඒ විදිහට කටයුතු කරන්නට වුණා. ඔය කාලේ ඉන්දියාවේ භාර්තේ ඍතු වෙනස් වීම සිද්ධ වෙනවා. ගිම්මාන කාලේ කියන්නේ පොළව ඉරිතලා ගිහිල්ලා සතාසිම්පාවටවත් බොන්නට දිය පොදක් නැති කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. වසාන එනකොට ඇලදොල ගංගා පිළිලා අර ප්‍රාණය නිරුද්ධ වෙලා යන්නට වගේ තිබුණ ගස්කොලන් නැවත දලු දාලා නිල්ල පිරුණු ප්‍රදේශයක් හැටියට පරිවර්තනය වෙන්න පටන් ගත්තා. ඍතු වෙනස් වීම ඒක අදත් ඉන්දියාවේ ඒ ආකාරයෙන්ම තිබෙනවා. මෙන්න මේ කාලය තුල අර නිගණ්ඨනාතගේ පුත්තගේ පිරිස එහෙම නැත්නම් පරම අවිහිංසාව අනුගමනය කරපු පිරිස මේ වැහි කාලේ එනකොට මේ තනකොළ අර අපි සඳහන් කරානේ මේ සාකවලට ගස්වලට ඒකීන්ද්‍රීය පාණයක් තියෙනවා කියලා මේ පුජ්‍යලෝ කල්පනා කරා. ඒ නිසා මේ තනකොළ ගහක් පෑගිලා හරි මැරෙන්න පුළුවන්. මේව යනකොට ඇවිදිනකොට පුංචි කුහුමේ කරේ පෑගිලා මැරෙන්න පුළුවන්. මෙන්න මේ කාලේ ඒ වස්සාන කාලේ ගිම්මානේ වරුණාම වස්සාන එනකොට ඒ විදිහට හැසිරෙනකොට ඒ විදිහේ පරම අවිහිංසාව සිද්ධ වෙයි කියලා හිංසාවක් සිද්ධ වෙයි කියලා කටයුතු කරන්නට යෙදුණා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔය විදිහට මේ වැහි කාලෙත් සිවුරු වල මඩ දාගෙන ඇවිදගෙන හෙල් වල හෙලවල් වලින් අඳු වලින් ගිහින් ඉක්මනින්ම මේ මිනිසුන්ට මේ පණිවිඩ දෙන්න ඕනකම තිබුණා. ඒ නිසා මිනිසුන්ගෙන් මා විරෝධයක් එන්න පැටුණා. ආවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ විදිහට වැඩි කාලෙට සතා සිව්පාව පවා එක කූඩුවකට වෙලා කටයුතු කරන කාලේ නිහඬ වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුල භාග්‍යවතුන් වහන්සේගේ පිරිස ඇවිදමින් මහා විනාශයක් සිද්ධ කරනවා කියලා මහා උද්ඝෝෂණයක් මිනිසුන්ගෙන් ගෙන්දා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කැඳවලා මේ කාරණය निराකරණය කරන්න මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට
ලෝකෙ හිටපු ප්‍රජාතන්ත්‍රවාදීම නායකයා තමයි භාග්‍යවතුන් වහන්සේ. අපි මේ කාරණා කියන දේශනා කරනකොට ඔයාලට තේරෙයි. උන්වහන්සේ දේශනා කරනවා අනුජානාමි වික්කවේ වස්සං පටිගන්තු. මහණෙනි මම මගේ ශ්‍රාවකීන්ට මම අනුදැන වදාරනවා මේ වස් කාලේ එක තැනකට වෙලා ඉඳ එහෙම නැත්නම් එක වස් කාලේ ඉවර වෙනකන් වස් වැසීම සඳහා මම අනුදැන වදාරනවා කියලා සඳහන් කරන්නට යෙදුණා. දැන් එක පාර්තම බුදුරජාණන් වහන්සේ මේ තීරණය ගත්තේ. එතකොට මේ තීරණය ගන්නකොට පාරිචික ප්‍රශ්නත් භික්ෂුන් වහන්සේලාට එනවා. බුදුරජාණන් වහන්සේට ඇති වුණු පාරිචික ප්‍රශ්නයක් තමයි දවස මොකද්ද වස් සමාදන් වෙන? ඒ වගේම කොහෙද මේ වස් සමාදන් වෙන්නේ? දැන් මේ වස් සීලය සමාදන් වෙලා සමහර භික්ෂුන් වහන්සේලා ගස් බෙනවල වැඩ ඉඳ පටන් ගත්තා. ඒ වගේම සොහොන් වල තියෙන ගෙවල් වල වැඩ ඉඳ පටන් ගත්තා. ඒ වගේම මහා කුඩයට ඉඳ පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ගස් උඩ මැස්ස වර්ග සාගෙන ඒ අතු උඩින්ද පටන් ගත්තා. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේකට පිළියමක් හැටියට තමන්ගේ ඉන්න දායක මහතුරුන්ට පැහැදිලි කරනවා භික්ෂුන් වහන්සේලාට වස් වැසීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සකස් කරලා දෙන්න කියලා. අන්න ඒ අනුව ඒ බුදුරජාණන් වහන්සේගේ අනුගමනය කරන ගිහි දායකයෝ භික්ෂූන් වහන්සේලාට ඒ පත්‍ය පහසුකම් ලබා දුන්නා මේ වස් වැසීම සඳහා. එතකොට ආරාම සකස් කරලා දුන්නා, කුටි සකස් කරලා දුන්නා. ඒ විදිහට ඒ පත්‍ය පහසුකම් සිව්පසෙන් උදව් සලකන්නට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. එතකොට ඒ කාරණයක් निराකරණය වුණා. දැන් වස් වසන්නේ කවද්ද? වස් විසින්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇති වුණා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඇසළ පොයේ දවසේ අවපෑලවේ දවසේ. තේරෙනවද අවපෑලවේ කියන්නේ මොකද්ද කියලා? පෑලවේ කියන එක අර්ථකථන කරලා දෙනවා වචන ගොඩකට. පෑල කියලා කියනවා මේ අර කුරුණවල් තියෙනවනේ ඉස්සර ගම්මාන කුරුණවල් තියෙන කුරුණ පෙට්ටි කියලා. ඒ පෑල කියන එක කුරුණ 10ක්. ඒ මැනීමටත් මේක යොදනවා. පෑල කියන එක. කුරුණ 10ක් වී පෑලක් කියනවා. ඒ මැනීමට පෑල කියනවා. වී පෑල කියනවා කුරුණ 10ක් වපුරන වපසරිය කියනවා වී පෑල කියලා. ඊළඟට තවත් කියනවා පෑල දිශාව කියනවා. ඒ කියන්නේ බටහිර දිශාව. පෑල දිශාව. තවත් කියනවානේ පෑල දොරෙන් පැනලා යනවා කියලා එහෙම එකක් තියෙනවනේ. ඉතින් පෑල දොරෙන් පැනලා යනවා කියලා එහෙම පෑල දොර කියලා කියනවා බටහිර තියෙන දොරට. මොකද ඉස්සර නැගෙනහිරට තමයි උළු හවු කියන්නේ. ඒව සම්ප්‍රදායක් තියෙනවා. ඒකට ඇසල පෑලවිය අව පෑලවිය කියලා කියන්නේ පක්ෂයක මුල් දවස. පක්ෂය කියලා කියන්නේ මේ 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 ඉස්සර පක්ෂය නෙමෙයි. එක පක්ෂක මුල් දවස කියන්නේ දවස් 15ට බෙදෙනවා. මාසෙ දවස් 15ට බෙදෙනවා. බෙදනකොහම අවපෑල වේලා කියන්නේ පූර්ණ චන්ද්‍රයා පාගුණ පුරපසළොස්ව එක වුණාට පස්සේ පහුව දා දවස. ඒ කියන්නේ අවපැත්තට. ඔය නැකත් එහෙම හදන්නේ පුරපැත්තට. ඒකොට අවපෑල වේලෙන් තමයි අපි වස්සීලයේ සමාදන් වෙන්න, ඒ කියන්නේ පෙරවස් සමාදන් වෙන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරේ. එතකොට අවපෑලවියෙන් විසුන් මහන්සේලා පොය කර්මය කරනවා. පොය කර්මය කියලා කියන්නේ විනය ශික්ෂා පද වගේම විසුරක් අතින් සතර පරාජිකා නුවණ යම් කිසි වැරදක් සිද්ධ වෙලා තියෙනවා. එතන පාපෝච්චාරණය කරනවා වැඩිහිටි විසුන් මහන්සේට. කරලා හිටන් අපි අවසරයක් ගන්නවා ඒකේ නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ ඒ විචුන් මහන්සේ පාරිශුද්ධත්වයට පත් වෙනවා. පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඒක තමයි අර මේ අපේ මේ පොය කරනවා කියලා කරන්නේ. එතකොට ඒ ඇතන පු
පොහොස්වක් පොහේ දවසෙන් අවපෑලමෙන් ආරම්භ කරලා මාස 3ක් වස් වැසීම සිද්ධ කරනවා. එතකොට ඒක පෙරවස් වැසීමක් හැටියටයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ පසුවස් වසන්න තව ඉඩ දෙනවා. බුදුහාමුදුරුවෝ බාන කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී කියලා. තමාර වෙලාවට භික්ෂුන් වහන්සේ කෙනෙකුට කුමක් හෝ කාරණයක් නිසා පෙරවස් වසන්න බැරි වෙනවා. එතකොට පසුවස් වසන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා නිකිණිපුර 15ක් පොහොව දවසේ. නිකිණිපුර 15ක් පොහොව දවසේ කියන්නේ මාසයක් ගියාට පස්සේ. තමා ඒ වස් වසන්න පසුවස් වසන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. ආය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන සමන්තපාසාධිකාර කියන විනය පොතේ රජයේ විසින් යම් යම් දින තීන්දුව తీරණය වෙනකොට ඒ දින එහාට මෙහාට යන්න සකස් කරගන්න පුළුවන් කියලා. ඒක තමයි මේ අවුරුද්දේ අපිට උනේ. මේ අවුරුද්දේ උනේ ඒක. ඒ කියන්නේ වස්වසන්ද තිබුණේ ගිය පොයට කියලා අපි ගොඩක් කට්ටිය දාගෙන හිටියා. නමුත් අධික පොයක් ආවා. පොය වල 13. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපිට පුළුවන් ඒ විසුන් වහන්සේලා සාකච්ඡා කරලා ඒ දින වෙනස් කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අවපෑලවෙන් වස්සසන භික්ෂුන් වහන්සේ මාස 3ක් ඉඳලා වස් පාවරණය කරනවා. එතකොට වස් පාවරණය කරන්නේ වස් පුර 15වක් පොහේ දවසේ තමයි මේ පෙරවස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේලා. පසුවස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේලා ඉල් පොහෙන් තමයි වස් පාවරණය කරන්නේ. එතකොට දැන් වස්වසන භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වෙනවා. අපි මේ පොයේ පහෝදා දවසේ මේ විහාර මන්දිරයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වලා අපි තුන් දෙනා වස් සමාදන් වෙනවා. වස් සමාදන් වුණාට පස්සේ සීලය සමාදන් වුණාට පස්සේ අපිටත් තියෙනවා කාර්යයක් කරන්න. එහෙම මේ එම් මෙහි යන්න බෑ කාර්යයක් කරන්න ගොඩාක් කාර්ය තියෙනවා. වගකීමක් තියෙනවා. ඒ වගකීම් වල කොටසක් තියෙනවා. හරිම ප්‍රජාතන්ත්‍රවාදී බුදුහාමුදුරෝ ඒ කොටස් පවර්ලා තියෙන භික්ෂුන් වහන්සේලාට. එතකොට සතිකරණය කියලා එකක් තියෙනවා. ඊළඟට සත්‍තාකරණය කියලා එකක් තියෙනවා. අන්නේම අපි සිහිපත් කරන්න ඕනේ. එතකොට තමයි මේ පින්කම සම්පූර්ණ වෙන්නේ. වස් කාලේ සම්පූර්ණ වෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේලාට නොයෙක් අවස්ථාවන් වල විහාරස්ථානයෙන් පිටතට යන්න වෙනවා. පිටතට යන්න වෙනකොට අපි සිහිය තියාගන්න ඕනේ අපි වස්වසලා ඉන්නේ කියලා. ඉස්සර පැරණි කාලේ අපේ විහාරස්ථාන වල අයන් වස්සාන කාලෝ කියලා බෝඩ් එකක් ගහනවා ඉස්සරහ. ඒ ගහන්නේ භික්ෂුන් වහන්සේ ප්‍රධාන දොරටුවෙන් බැහැලා එළියට එන තැන පේන්න. ඒකට වස් මතක් වෙන්න. දැන් එහෙමත් මතක් වුනේ නැත්තම් අයෝමයේ පුරුෂෙක් ගලක් අරන් ගල විසි කරනවා. අයෝමයේ පුරුෂේ අපි විසි කරොත් මේ අඩි 10 15කට අයෝමයේ පුරුෂෙක් විසි කරපුවාම යනවලු කොහෙද යොදුනා. යොදුනා කියන්නේ කීයද? 60ම 16ක් කිලෝමීටර නම් විසි ගන්නවා. 60ම 16ක් දුර. අන්නේ මොකද බලන්න හදලා තියෙන දැන් හිත මොකක් හරි සිතේ වෙන අරමුණකින් එළියට ගත්තාම 60ම 16ක් කරනකොට අර සිටවිල නැති වෙලා ආයෙ එනවා ප්‍රබෝධි තත්වයට. එතකොට අයෝමයේ පුරුෂේ ගලක් ගහන ඒ ගල විසි කරනකොට වැටෙන තැන ඉඳන්වත් සිහි කරන්න ඕනේ සතිකරණය මේ සතිකත් අපි කියන්නේ සිහිය. සිහියට ගන්න ඕනේ මම වසලා ඉන්නේ කියලා. එදා දවසේ එන්න ඕනේ ගිහිල්ලා. තියෙනවා යන්න ඕන ක්‍රම. එකක් තමයි විහාරයක් සකසතු කරන්න යන්න පුළුවන්. ඊළඟට ධර්ම ශ්‍රවණය කරන්න යන්න පුළුවන්. ඊළඟට ගොදුරු ගමකට දානයකට ආරාධනා කරොත් ඒ වගේ දෙයකට වඩින්න පුළුවන්. ඒ වගේම භික්ෂුවගේ පණිවිඩයකට තවත් භික්ෂුවක් පණිවිඩයක් කෙවොත් යන්න පුළුවන්. ඊළඟට භික්ෂු භික්ෂුණී භික්ෂුණී සිල්මාතා සාමණේර සාමණේරි උපාසක උපාසිකා කියන මේ පිරිසගේ යම් කාර්යයක් තිබුණොත් යන්න පුළුවන්. ඔන්න සතිකරණය. මේ සතියෙන් ඊට පස්සේ සතිකරණය කියලා කියනවා සත්තාකරණේ. ඒ කියන්නේ දවස් 7ක්. එකකට සතිය පිටවාගෙන ගිහිල්ලා එදා දවසේ විහාරයට එන්න ඕනේ. පන්සලට එන්න ඕනේ. එහෙම නැත්නම් අපේ වස්සීලය එතනින් ඡේදණය වෙනවා, කැඩෙනවා, වෙන් වෙනවා. ඒකොට වස්සීලයක් නැති වෙනවා.
එතකොට එදා දවස විහාරස්ථානට එන්න ඕනේ. ඊළඟට සත්තහකරණය. සත්තහකරණය අපිට යන්න පුළුවන්. සතියක් ගිහිල්ලා ඉන්න පුළුවන්. සත්තහකරණය. ඒකට වෙන්නේ අර මම කියපු විදිහේ ඒ කාරණා ටික සමහර වෙලාවට තමන්ගේ අම්මා තාත්තාට වෙනුවෙන්. ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්. යම් කිසි කාර්යයක් සිද්ධ කරන්න තියෙනවා නම් අපිට ඒ සත්තහකරණේ ඒ වැඩම කරලා එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බලන්න කොයිතරම්ද හැම පැත්තකටම ඉඩ දීලා තියෙනවානේ. ඒ කියන්නේ ධර්ම ශ්‍රවණය කරන්න, පංසල සංඝ සතු කරන්න, ඒ වගේම ගොදුරු ගමක දානයකට, භික්ෂුවගේ පණිවිඩයකට, භික්ෂුණි, සිල් මාතා, සාමණේර, සහ සාමණේරි සහ උපාසක උපාසිකාවන්. මේ කටයුතු වලට අපිට විහාරයෙන් බැහැරව යන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඔන්න ඔය කාර්ය ටික භික්ෂුවගෙන් ඉටු වෙන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට තමයි වස් සමාදන් වීම ආරාධනා කිරීම. දැන් මේ වැස්සතලු ඔය අපිට පිළිගන්නවා. දැන් මේ සමහර වෙලාවට හිතන මැති මේව මොනවටද කියලා. මේවා පෞරාණික චාරිත්‍ර. හයවෙනි හතරවෙනි පරාක්‍රම බාහු රජවරු ගොඩක් කට්ටිය ධාර්මික රජවරු කරලා තියෙනවා. සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත කියලා දඹදෙනි යුගයේ හිටියේ. ඒ රජතුමා එක දවසේ වස්පින්කම් 400ක් ආරාධනා කරලා තියෙනවා. 400ක් එක දවසේ. එතකොට ඒ 400ක් කරන්ද එක දවසේ පන්සල් 400කට ආරාධනා කරනවා. ඒ ආරාධනා කරනකට මෙව නෙමෙයි අරන් ගියේ. මොනවද? කරත්තවල කරවගෙන අරන් ගිහිලා තියෙන්නේ. එතකොට ලංකාවේ ආරම්භ වුණු ඉතිහාසය මිහිඳු මාහිමියන් වැඩම කරාට පස්සේ එවාගෙම දේවානම්පියතිස්ස රජතුමාගේ ඇරයුමින් සහ සංවිධානය අටසැරටලෙන ලෙන්වල කොහෙද මිහින්තලෙ අටසැරටලෙන ලෙන්වල භික්ෂුන් වහන්සේලා වස්වැසුවා කාගේද දේවානම්පියතිස්ස රජතුමාගේ ඇරයුමින් සහ සංවිධානත්වයෙන් යුක්තව ඒ මිහින්තලෙ එතකොට අන්න එවිට මේ පුද මේ 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 ආ මේ ආරාධනා කරන්නේ දහත්වට්ටි පිළිගන්නවා. පුරාණ චාරිත්‍රානුකූලව දහත්වට්ටි පිළිගන්නවා තමයි ආරාධනා කරන්නේ. එතකොට මේ වැස්සලුවක් අපිට දුන්නනේ. වැස්සලුවට ගන්නම අඬනේ. එහෙම නැත්නම් නාමකරය. මේ වත්තුම් මාසයේ පුළුල්ලෙම මේ වැසි තඩුව අපේ එක්කෝ ඇගේ තියෙන්නට ඕන. එහෙම නැත්නම් එකක් පසක තියෙන්නට ඕන. අපි නිදින ඇඳ එකක් පැත්තක මේක තියෙන්න ඕන. මේක ගෑවෙන්න ඕන අපේ. එතකොට ඒ විදිහේ ක්‍රියාකාරකම අපි විසින් සිද්ධ වෙන්න ඕනේ. මේක සම්පූර්ණ වෙන්න ඒක තමයි. එතකොට තමයි මේ පින මහත්ඵල මහා කුසලයක් මහා පින්කමක් බවට පත් වෙන්නේ. එතකොට පින්නතුනි ඔන්න ඔය විදිහට වස් සීලය සඳහා ඔබලා ආරාධනා කරන් අපි වස් සීලය තව සතියකින් සිද්ධ වෙනවා. එතකොට මෙතනදී භික්ෂුව ඒ වගේම ගිහියත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. මේ බලන්නකෝ මේ දරුවෝ ටික. ඉතින් ඒ අද මේ ආරම්භය. අපිට මාස 3ක්ම අපි හම් වෙනවා. අන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඒකයි මේ දරුවෝ අපි ඉස්සරහට ගත්තේ. මම හිතන්නේ මේ දෙමෝපියෝ මේ පවුල් 25ෙම දෙමෝපියෝ හිතනවා ඇති මේ දරුවන්ටත් මේ ආදර්ශයක් හැටියට ක්‍රියාත්මක කරනවා. මේ දරුවන්ට මම හිතනවා මේ ඔය පුංචි දරුවෝ ඉන්නවනේ අපි ගිය කාලවල අවුරුදුවල ඒ දරුවෝ ආරම්භ කරලා අවසාර වෙනකොට ඒ පුංචි දරුවා හොඳට සකස් වෙනවා. දැන් මේකත් වෙන සකස් වෙන දකස් වෙලා තියෙන්නේ. පුංචි දරුවා ඉන්නවනේ ඒකට සකස් වෙයි. ඉතින් ඒ නිසා භික්ෂුවත් ඒ වගේම ගිහියා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනැගෙන කාල පරිච්ඡේදයක් තමයි මේ වස් කාලය කියලා කියන්නේ. එතකොට දැන් වස් පැතීම දක්වාම අපි කාරණා පැහැදිලි කරා. ඉතිරි තියෙන ලොකු ඉතිහාස කතන්දර කියන්න. සිවුරේ කතාව තියෙනවා. ඒ වගේම පින්කම් වල කතා තියෙනවා. තව ගොඩාක් අපි තුන් දෙනා මේ මාස තුන අපිට පුළුවන් විදිහට අපි ඒ කටයුත්ත අපිට බාරගත්තු කටයුත්ත අපි ඉෂ්ට කරනවා කියන කාරණයක් මතක් කරනවා. මේ කටයුත්ත අපි දෙගොල්ලම එකතු වෙලා අපිට පුළුවන් ආකාරයට අපි සත්‍ය ප්‍රමාණයෙන් ඉෂ්ට කරමුයි කියන මේ කාරණයක් අපි සිහිපත් කරනවා. ඉතින් අපි අසස් යාමුදුර ඉදිරියට ඉදිරි කටයුතු ටික සිද්ධ කරයි. මේ අවස්ථාවේ අපි සිහිපත් කරනවා අපි නායක හාමුදුරුව වෙනුවෙන් ගුරුදේව නායක මාහිමි පාණන් වහන්සේ වෙනුවෙන් අපි සිහිපත් කරනවා අපි තුන් නම මේ බාරගත්තු කාර්ය මහා කාර්යයක් හැටියට හිතලා අපේ පැත්තෙන් ඉටු වෙන්න යමක් තියෙනවා නම් ඒක අපි 100%ක්ම ඉෂ්ට කරනවා කියන මේ කාරණයක් සිහිපත් කරමින් ඔබලාට
පුණ්‍යානුමෝදනාවන් සිද්ධ වෙමින් මේ සඳහා සම්බන්ධ වුණ සියලු දෙනාටම පිං සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව අවසන් කරනවා. දැන් පින්වත් දැන් තිබෙන්නේ පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමට. දැන් ඔයත්න්ට බොහොම වටිනා වගකීමක් අද දවසේ බාර ගන්නට ඉදුණා. මේක බොහොම බලගත් වගකීමක්. මේ වගකීම ගැන බොහොම හොඳට හිතන්න ඕනේ. මහා සංඝරත්නයට ආරාධනා කරා අපි උපවාසයලා මේ විහාරස්ථානයේ වැඩවසවා ගන්නවා. උපවාසයලාට අපි සිව්පසයෙන් අප උපස්ථාන කරනවා කියලා. මහා සංඝරත්නයත් දායක පින්වත්තුනුත් අතර බොහොම කුසල සත්‍යයෙන් වර්ධනය කරගන්නට පුළුවන් වෙන උතුම්ම පින්කම තමයි පින්වත්නි මේ ආරම්භ කරන්නට ඉදෙන්නේ. කවුරුත් හිතා ගන්නට ඕනේ, කවුරුත් අරමුණු කර ගන්නට ඕනේ අපි චෛත්‍යයක් හදන්න දැන් මුල් ගල් තිබ්බා කියලා. තව මාස 3ක් යනකොට අපි මේ චෛත්‍යයට කොත් පළදනවායි කියන සිතුවිල්ල ඇති කරගන්නට ඕනේ. ඒ කොත් පළදන්නට අවශ්‍ය චෛත්‍ය මේ මාස 3 අපි බොහොම හොඳ සත්‍තිමත්ව බොහොම හොඳ ලස්සනට අපි ඒක නිර්මාණය කරගන්නට ඕනේ, සකස් කරගන්නට හදාගන්නට ඕනේ. ඒ හදාගන්නට අපිට උත්සාහය තියෙන්නට වෙනවා, මහන්සිය ගන්නට වෙනවා, වීරිය ගන්නට වෙනවා. මේ කටයුතු සියල්ල සිදු කරගත්තොත් තමයි අපිට ඒ චෛත්‍ය මාස 3ක් අවසානයේදී බොහොම හොඳට පොත පළදන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් මේ කටයුතු බොහොම හොඳට සිදු කරගන්න අදිස්ථාන කරන් අපි ධර්මයෙන් ඔයත්තන්ට අවවාද අනුශාසනාවන් දෙනවා. ඔයත් සිව්පසයෙන් අපට අප උපස්ථාන කරනවා. ඔයත් කුසල් ඇති කරගන්නවා, අපිත් කුසල් ඇති කරගන්නවා. එහෙනම් වර්ෂයකට එකපාරක් පවත්වන මහා පින්කමයි ඔබ අද සියලු දෙනාම මේ හිමිකම් කියන්නට ඉතින්. ඉතින් බොහොම ඕනෑකමින් යුතු ඒ බොහොම හොඳට ඉටු කරන්න ඕනේ. එහෙමනම් ඉදිරියේදී අපි මේ තව තව තිබෙන සඳහන් කිරීම අපි සඳහන් කරන්නට යෙදෙනවා. අද දවසේ කවුරු සතුටු වෙන්නද මේ 2020 මේ මහා පුණ්‍ය උත්සවයට ඔබ 25 පවුලකට හිමිකම් කියන්නට යෙදෙනවා. ඔබ හැම සියලු දෙනා බොහොම වාසනාවන්තයි, මේ දරුවන් සමග පින්වන්තයි. ඉතින් අද දවසේ මේ උදාර පූජාවන් තුළින් රැස් කරගන්නට යෙදෙනා වූ උදාර කුසල සම්භාර ධර්මයන් මේ පූජා භූමිය ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, ජයසිරිමා බෝධිරාජයන් වහන්සේට අධිග්‍රහිත කටයුතු කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට, අල්පේසාක්‍ය මහේසාක්‍ය ලෝක ශාසනය සංරක්ෂණය කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ දිව්‍යංගයේ ආශිර්වාදය, රැකවරණීය ආරක්ෂාව අපේ අති ගෞරවනීය ගුරුදේව ගරුකටයුතු නායක මහේපාණන් වහන්සේ ප්‍රදාන මේ මුංචි දූ දරුවන් ඇතුළු වැඩිහිටියෝ බෑම සියලු දෙනාටමත්, ආදරණීය මව්වරුන් පියවරුන් ඇතුළු සියලු දෙනාටමත්, අපේ බෞද්ධ භාරගාරත්වයේ සභාපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් ඒ දිව්‍යන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා. ඒ දිව්‍යන් බලාපොරොත්තුන බෝධියකින් අමාමන් නිවන් සම්පත්තිය සාසාත් වේවා කියන සාදු කියන ප්‍රාර්ථනය අධි කරගෙන දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. එත්තාවෙතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා එත්තාවෙතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්ව සම්පත්ති සිද්ධියා එත්තාවෙතාච අම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු ආදරණීය මෑණියන්ට, ඒ වගේම මගේ මේ පරලෝ යන්නට ඉදුණු
ඊළඟ සියලු දිනාගීමත් මේ පරලෝ යන්නට දෙන ආදරණීය මෑණියන් පියරු සියලු දිනාටම පරලෝ වශයෙන් මේ පිම්පෙත්පත් වේවා ඔවුන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා අවසානයේ නිර්වාණ සම්පත්තිය සාසාත් වේවා කියන සාදු කියන ප්‍රාර්ථනෙ ඇති කරගෙන මලගේ ඥාතින් දෙපින් අනුමෝදන් කරමු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් मानसिक जीवित आलोक මේ පින්කමට සහ සම්බන්ධන ඔබ හැම සිළු දෙනාටම මේ සිදු කර ගන්නට දෙන උදාාර කුසල සම්බාර ධර්මයේ බලයෙන් සත්‍යයෙන් මෙලව වශයෙන් උතුම් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සාන්ති යහපත් දා වේවා කායික සුවය ගැන දේවා මානසික සුවය ගැන දේවා සිළු දෙනාගේම හදවත්වල තිබෙන යහපත් ප්‍රාර්ථනාවන් යහපත් බලාපොරොත්තු ඒකාලෝක වේවා සිළු දෙනාටම දීර්ඝව සම්පත් උදා වේවා කියලා සාධකින් ප්‍රාර්ථනා ඒ වගේම සිදු කර ගන්නට දෙන උදාාර කුසල සම්බාර ධර්මයන් महासंग्रीर्घवे जाति अतो निब्बान संपत्ति विनाते समिज्यतो पाल स्वामी दो गुण यट
पावन कुशल संपत् मन